සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අදත් සුපුරුදු පරිදි අපගේ සිත්මල් විමන YouTube නාලිකාව වෙත. ඔයාලා දැකලා ඇති කෝච්චි ස්ටේෂන් වල ස්ටේෂන් මාස්ටර් කෝච්චියට වලල්ලක් දෙනවා. මොකද්ද මේ වලල්ල? අපි අද ඒ ගැන කතා කරමු. ඇත්තට මොකද්ද මේ වලල්ල? මේ ක්‍රමය හඳුන්වන්නේ ටැබ්ලට් සිස්ටම් ලෙසයි. वर्ष 1874 දී විශාල පුද්ගලයන් පිරිසකට මරු කැඳවමින් සිදු වූ දුම්රිය අනතුරක් නිසා යලි දෙවැනි අනතුරක් කිසි දිනක සිදු නොවන්නට එවකට මහ බ්‍රිතාන්‍යයේ සිටි ඉංජිනේරුවරයෙකු වන එඩ්වඩ් ටයර් මහතා විසින් මෙම ක්‍රමය හඳුන්වා දී තියෙනවා. ශ්‍රී ලංකාව වගේම නව සීලන්තයේ වැනි ඉතා දියුණු රටවල් පවා අදටත් මෙම ක්‍රමය භාවිතා කරනවා. මේ ක්‍රමය කොච්චර පරණ වුණත් අදටත් ආරක්ෂිතම ක්‍රමයක් ලෙස තමයි හඳුන්වන්නේ. අපි දැන් බලමු මේ ක්‍රියාකාරීත්වය ගැන. මෙම ක්‍රමය බොහෝ විට උඩරට දුම්රිය ස්ථානවල භාවිතා කරනවා. උදාහරණයක් ලෙස අපි බලමු පට්ටියපල දුම්රිය ස්ථානය හා ඔහිය දුම්රිය ස්ථානය. කොළඹ ඉඳන් බදුල්ල බලා යන දුම්රිය පට්ටිපොල සිට ඔහිය දුම්රිය පොළ දක්වා ගමන් කරන්න සූදානම් වෙනවා. මේ වෙනකොට එම දුම්රිය පට්ටිපොල දුම්රිය ස්ථානයේ අනිත් අන්තයේ වෙන අබේවල දුම්රිය ස්ථානයෙන් පිටත් වෙලා තියෙන්නේ. දැන් මේ දුම්රිය පට්ටිපොලට ළඟා වෙන්න මත්තෙන් ටැබ්ලට් සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරන්න ඕනේ. ඔයාට ස්ටේෂන් එකක් ඇතුළට යන්න පුළුවන් නම් ඔයාට මේ සිස්ටම් එක ක්‍රියාත්මක කරන මැෂින් එක බලා ගන්න පුළුවන්. මේ කියන ක්‍රියාවලිය වෙන්නේ මේ මැෂින් එක මගින්. මං කලින් සඳහන් කළා වගේ දැන් පට්ටිපොල ස්ථානාධිපතිතුමා ටැබ්ලට් එක හරහා ඔහිය දුම්රිය ස්ථානාධිපතිතුමාට බෙල් සංඥාවක් යවනවා. මේ ස්ටේෂන් දෙක අතර දුම්රිය මාර්ගය බාධාකින් තොර දැයි විමසනවා. ඒකෙන් දැනගන්න පුළුවන් මේ ස්ටේෂන් දෙක අතර වෙනත් කිසිදු දුම්රියක් හෝ වෙන බාධාවක් නැද්ද යන්න. ඊට පස්සේ එවැනි කිසිදු දෙයක් නැත්තම් ඔහිය ස්ථානාධිපති විසින් පට්ටිපොල ස්ථානාධිපතිතුමාට බෙල් සංඥාවකින් ඒ බව දන්වනවා. ඉන්පසු පට්ටිපොල දුම්රිය ස්ථානාධිපති විසින් අර ටැබ්ලට් මැෂින් එකේ බටන් එකක් ටෙස්ට් කරනවා. ඊට පස්සේ ඒ මැෂින් එකේ හරහා ටැබ්ලට් එක එළියට එනවා. ඊට පස්සේ පට්ටිපොල දුම්රිය ස්ථානාධිපතිතුමා ඔහිය කරා යන දුම්රියේ රියදුරු සහායක මහතාට අර වලල්ල ලබා දීම සිදු කරනවා. ඒ වලල්ල තමයි ටැබ්ලට් එකට දාන පවුච් එක. ඒ වගේම තමයි අබේවැල දුම්රිය ස්ථානයේදී ලැබුණු පවුච් එක අර ටැබ්ලට් එකට දාලා පට්ටිපොල දුම්රිය ස්ථානයට බාර දෙනවා. මේ ක්‍රියාවලියෙන් පස්සේ අර ටැබ්ලට් මැෂින් එක ඕෆ් කරන්න ඕනේ. වර්තමානයේදී මේ ටැබ්ලට් කමේ භාවිතා වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ රඹුකල සිට බදුල්ල දක්වා සහ මාතලේ දක්වා, ඉතුරු දිග දුම්රිය මාර්ගයේ කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා, නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට ත්‍රිකුණාමලය දක්වා දුම්රිය මාර්ගවල තමයි. ඉතින් ඔන්න ඕක තමයි මේ දුම්රිය වලල්ලේ කතාව. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඒ වගේම වටිනා අදහසක් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මෙවැනිම තවත් වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.